Thank you for Matty Kathura. මෙහෙම ලියන්නත් පුළුවන්. Ready for මැටියෝන කතුරක් ඕ. හොඳයි දැන් ඔන්න අහගෙන ඉන්න කොහොමද හදන්නේ කියලා. මේ ගෙදරදී හදන්න එපයි නේද? චුම්බක භාවිතයෙන් චලනය වන සමනලයි. Right, මෙන්න මෙහෙමයි හදන්න. අර රිජිෆෝම් කැබැල්ල ගන්න ඕන පුතේ ඔයාලා. රිජිෆෝම් කැබැල්ල අරගෙන ඒක සාමාන්‍ය රිජිෆෝම් කැබැල්ල සෙන්ටිමීටර 20ක් දිග 16ක් වගේ පළල එකක් වෙන්න ඕන. ඒ කියන්නේ ඔව් මෙන්න මේ වගේ ඔය වගේ රිජිෆෝම් කැබැල්ල නේද? නිකම් බිම තියෙනවා. තියලා කෝටු කැබැල්ල එක කෝටු කැබැල්ල මෙතන සිට අපිට මේ රිජිෆෝම් කැබැල්ල කියලා එකක් මෙතනින් හිටවලා ඔය අනිත් කෝටු කැබැල්ල මෙතනට ගැට ගසන්න ඕන. හරිද? මෙතනින් ගැටයක් දානවා අර නූල් වලින්. නූල් තියෙනවනේ. හොඳට ගැටයක් දාන්න දෙපැත්ත. ඔය මෙතනත් සම්බන්ධ කරන්න ඕන රිජිෆෝම් කැබැල්ල අනිත් ඇන්ලා සම්බන්ධ කරන්න පුළුවන් නේද? කාන්දම් කැබැල්ල මෙන්න මෙතෙන්ට තියලා අපිට ඔයාලා වෘත්තාකාර කාන්දම් කැබැල්ලක් ගත්ත කියලා නේද? මේ විදිහේ රවුම් කාන්දම් කැබැල්ල ඔය මෙතනට තියලා සෙලෝ ටේප් වලින් සම්බන්ධ කරගන්න අග කොන නේද? සෙලෝ ටේප් වලින් අපිට සම්බන්ධ කරගන්න පුළුවන්. හරි. ඔව් ඊළඟට මොකද කරන්නේ? දැන් මේකට උමනා කියලා කිව්වනේ මේ අම්මනේ ඔය අර මැටි මැටි මෙන්න මෙතෙන්ට උමනා වෙන්නේ. හොඳේ මැටික මෙතෙන්ට උමනා වෙන්නේ. අහගෙන ඉන්න. හරි මේ ඔතන ලියා ගන්න පුතේ මේ තව එකක් ඕන අල්පෙනෙත්තක්. අල්පෙනෙත්තක් ඕන. ඒකත් ලියා ගන්න. දැන් අර සමනලේ සමනලේ මම කියවනේ ඕනේ කියලා නිර්මාණය කරපු සමනලයාගේ උඩ සිට යටට අල්පෙනෙත්ත ගහන්න ඕන පේන්නේ නැති වෙන්න. එහා පැත්තෙන් හරි පේන්නට කමක් නැහැ. මේ සමනලයාගේ පිටිපස්සෙන් අල්පෙනෙත්ත ගහලා තියන්න ඕන. හන්දද? ඒ කියන්නේ අපි දැන් මේ කියමු සමනලයා මොන ඔයාලා මේ විදිහ සමනලෙක් හදාගත්ත කියලා මේ මොනවයින්ද කඩදාසි වලින් නේද? මොන සමනලේ හැදුවා? හරි. දැන් අල්පෙනෙත්ත මෙන්න මෙතෙන්ට රඳවන්න ඕන. ඔන්නෝම රඳවන්න ඕන. මේ ගැහුවාම හරි නේද? අල්පෙනෙත්ත මෙන්න මෙහෙම රඳවන්න. පැහැදිලිද? සමනලයන් මෙහෙම තියෙනවා. හරි. ඒක කොහොමද වහන්නේ? ඔව් අල්පෙනෙත්ත මෙතන ඕන නූල් වලින් සම්බන්ධ කරන්නත් පුළුවන්. නේද? ඇල්පෙනෙත් මම මේ සමනලයාගේ ඇල්පෙනෙත් හදන මේ දාන විදිහ මේ කිව්වේ. ඊට පස්සේ මොකද කරන්නේ? කඩදාසි සමනලයා හොඳ අහගෙන ඉන්න නූලක් අරගෙන මෙන්න මෙතන නූලක් මම මේ ගන්නෙ. මෙතන සෙලෝ ටේප් වලින් නූල සම්බන්ධ මේ අලව ගන්න ඕන. මේ නූලට සමනලයා අපි හිතමු දැන් මේ ඉන්නේ අර සමනලයා ඔයාලා අල්පෙනෙත්ත රඳවපු සමනලයා තමයි මෙතන මේ ඉන්නේ.
මේ නූලෙන් සම්බන්ධ කරලා තියෙන මේ සමනලයා. හරි? ඔමෙයාගේ මෙතන අල්පෙනෙත්තක් තියෙනවා. ඔන්න අල්පෙනෙත්ත තියෙනවා. ආ මේ නූල නේද? දැන් මේ විදිහට කෙලින් නූල තියෙන්නේ නැහැ. දැන් මේ කෙලින් තිබෙන්නේ ඇයි? මෙතන චුම්බකයට මේ අල්පෙනෙත්ත ඇදලා ගන්න නිසා. නේද? ඕන අලවලා තියන්නත් පුළුවන්. දැන් අලවලා තියුවාම සමනලයා මේ සෙලවෙන්නේ නැහැ. දැන් සමනලයා බිමට වැටෙන්නේ නැති වෙන විගානට. නේ? බිමට වැටෙන්නත් බෑ. උඩට ඇලිලා තියෙන්නත් බෑ. පැහැදිලිද? බිමට වැටෙන්නත් බෑ. උඩට ඇලිලා තියෙන්නත් බෑ. මෙන්න මේ ගාණින් වගේ තියෙනවා. දැන් මේ චුම්බකේ නම් ඔන්නෝයි ගාණින් වගේ තියෙනවා. अरे एक वार करना पड़े तेरे ही पहले किधर अरे मैं तो ये ना आल पे नहीं दें मैं बीमार बैठे नहीं एम पर बैठे नहीं थे पहाड़ ने बैठे नहीं ऐ है तू चुंबक के इधर आल पे नहीं तो आकर्षण है वेला दिए नहीं ऐडिला वाकी दिए नहीं ऐडला नहीं द है बैठे नहीं दें पहाड़ ने बैठे नहीं तेरी सा प्रश्न सामनलया चलने हेतु सामनलया चूड़ी चुंबक कैला चूड़ी चुंबक कैला खुलवाओ इंदी काटा बैरी तो इंदी काटुआ तक टोपी काटुआ इंदी काटुआ ये वाके नहीं तो यात्रा वाली काटुआ यात्रु काटुआ और एमुनोम काटुआ नहीं यात्रु काटुआ ये वाके का गाना खुलवा चुंबक के ता आकार से नहीं ඕනෑම දෙයක් ගන්න පුළුවන් චුම්බකයේ ආකර්ෂණය ඕකත් ඒවත් පුළුවන් රයිට් ඉතින් මේ නිර්මාණය ඔයාලා කරන්න සමනලයා ලස්සනට පාට කරලා නේ එහෙම මේව කරගන්න මම මේක ඔයාලා පින්තූරයක් පෙන්වන්නම් හදපු එකක රයිට් මේ බලන්න ඔව් මේ තියෙන්නේ පින්තූරය नामकरण मैंने मेतन तीनों वां आल्पेनिस ओको में नाम करा नहीं होते थे और मेतियन ने चुंबक किया
අම්මේ තියෙන නූල. හිරුනේ ඇඳලා ඉවරද? ඔව් සර්. ඔව් සර්. බයි. සකරලි ඉවරයි. හරි හරි. සකරලි ඉවරයි. කරලි ඉවරයි මොනවාරි ගැටලුවක් තියෙනවා නම් අහන්න මගෙන් මේක මේක ගැන මොනවාරි ගැටලුවක් තියෙනවා නම් අහන්න ආ මෙතන පුතේ චුම්බකය ඊටාම හොඳ චුම්බකයක් ගන්න ඕන නැත්නම් හරියන්නේ නැහැ නැත්නම් හොඳ චුම්බකයක් ගන්න ඕන ටිකක් නේද බලය වැඩි එකක් ඇමුණුම් කටුව බර අඩු එකක් ගන්න ඕන නැත්නම් ඇල්පෙනෙත්ත මේ බර ටිකක් අඩු ඇල්පෙනෙත්තක් ඕන ගන්න ඇඳගෙන ඉවරයි සර් මම මේ ෆොටෝ එකක් දාන්නම්. ෆොටෝ එකක් සහ මේ කරන විදිය දාන්නම්. හොඳේ. රයිට්. යටින් ප්‍රශ්නයක් ලියමු අපි. ඔකට යටින් ප්‍රශ්නයක් ලියමු. අල්පෙනෙත්ත රැඳ වූ සමනලයා චලනය වෙන්නේ ඇයි අල්පෙනෙත්ත රැඳ වූ සමනලයා සෙලවෙන්නේ ඇයි නැත්තම් චලනය වෙන්නේ ඇයි විද්‍යුත් චුම්බකයට ආකර්ෂණය වන නිසා විද්‍යුත් චුම්බකයට ආකර්ෂණය වන හොඳයි පුතේ පිළිතුර ලියන්න එහෙනම්
හරි. ඔයාට මතක ඇතිනේ අපි හතර වසරදී හැදුවා විද්‍යුත් චුම්බකයක්. අර බෝල්ට් ඇණයක නැත්නම් යකඩ ඇණයක කොයිල් කම්බි ඔතලා තඹ කම්බි ඔතලා ඔතලා නේද? විද්‍යුත් චුම්බකයක් හැදුවා ඒ තඹ කම්බිය වියලි කෝෂයකට සම්බන්ධ කරාට පස්සේ නේද? ඒ බෝල්ට් ඇණය චුම්බකයක් බවට පත් වුණා. නැත්නම් යකඩ ඇණය කාන්දමක් බවට පත් වුණා. විදුලිය දෙනකොට කාන්දමක් වෙනවා. විදුලිය නැති වුණාට පස්සේ කාන්දමක් නෙවෙයි. නේද? ඔව් වියලි කෝෂේ නේ කියන්නේ බැටරියෙන් විදුලිය සපයනකොට ඒක කාන්දමක් වුණා. සැපීම විසන්ධි කරාට පස්සේ කාන්දමක් උනේ නැහැ. ඉතින් ඒක නිසා අපි මේ විදුලිය ලැබෙනකොට විතරක් චුම්බකයක් වෙන නිසා අපි ඒකට කිව්වා විද්‍යුත් චුම්බකය කියලා. ඒක මතක ඇතිනේ නේද? විද්‍යුත් චුම්බකය. හයි. ඉතින් දැන් අපි අද බලන්නේ මේ විද්‍යුත් චුම්බකයකින් කොහොමද පොඩි නිර්මාණයක් හදාගන්නේ කියලා. පුතේ ඇත්තටම මේ විද්‍යුත් චුම්බක මේ එදිනෙදා වැඩවලට යොදා ගන්න. ඒකක් තමයි දොඹකරවලට බරයස වන දොඹකර තියෙන්නේ. කප්පි තියෙන ඒවා නෙවෙයි නේද? විද්‍යුත් චුම්බක තියෙන ඒවා තියෙනවා. ඒවෙන් කරන්නේ සමහර යකඩ නේද ඔසවන්න පුළුවන්. ඇයි මේ විදුලිය සපයනකොට ඒ දොඹකරේ තිබෙන අවසාන කොටස චුම්බකයක් බවට පත් වෙනවා. එතකොට අර යකඩ ආකර්ෂ යකඩ ඇලෙනවා නේද? මම ඔයාලට පින්තූර ටිකක් පෙන්වන්නම් ඒක. හරි අපි බලමු. ඒ වගේ ලොඹ කර ටිකක් අපි බලමු නේද? හරි තුක්ක් ඉන්න. හොඳයි මේ තියෙන්නේ. මේ යකඩ කැබලි ඔසවන්න නේද? ඔ මේ යන්ත්‍රයේ ඔය අග කොටස චුම්බකයක්. ඒ කියන්නේ විද්‍යුත් චුම්බකයක්. මේ තියෙන්නේ. මේ වගේ ඒවයි තියෙන විද්‍යුත් චුම්බක ගොඩක් සමහර තැන්වල විද්‍යුත් චුම්බක තියෙනවා. ඔය බඩු නැව් වලින් බඩු ඔසවන දොඹකර. ඒ කියන්නේ බඩුවක් තැනින් තැනට ගෙනියන්න පුළුවන් නේද? දැන් මේක බලන්නකෝ. විදුලිය සැපයනකොට මේ යකඩ කැබලි මේ නේද චුම්බකයේ ඇලෙනවා. ආයිමත් විදුලිය විසන්ධි කරාට පස්සේ මේ ටික හැලෙනවා බිමට නේද? එතකොට ඕන තැනකට ඒ බඩු ටික අපිට උමනා තැනට සපයන්න පුළුවන්. මේකෙත් එහෙම විදුලිය සැපයනකොට චුම්බකයක් වෙනවා. විදුලිය විසන්ධි වුණාට පස්සේ චුම්බකයක් වෙන්නේ නැහැ. right මේ වගේ ඒවා තියෙනවා. මේ වැනි දොඹ කර බලන්න. බඩු අවශ්‍ය තැනට ගෙන යන්න පුළුවන්. හොඳයි. ඉතින් අපි දැන් විද්‍යුත් චුම්බකයක් තමයි අපි ඊළඟට හදන්නේ. නේද? විද්‍යුත් චුම්බකයකින් දොඹ කරයක් හදමු අපි. right. එහෙනම් අපි ලියාගන්න මේක. එතනින් අපි ඉවර කරමු ටක් ගාලා. විද්‍යුත් දියන් පුතා විද්‍යුත් චුම්බකය යොදාගෙන සරල නිර්මාණයක්
මේකට ඔයාලා දන්නව අර වියලි කෝෂයක් උපමනා වෙනවනේ නේද? ඒ වගේම ලී පතුරා අපේ તો මේ වගේ ලී පතුරක් ගන්න. ඔ මේ ලී පතුරේ අග මෙන්න මෙතෙන්ට ඔයාලා එල්ලන්න ඕන විද්‍යුත් චුම්බකය. ඔ දැන් මේ තියෙන අර ඇණේකින් ඔයාලා හදාගනිපු බෝල්ට් ඇණේකින් හදාගනිපු විද්‍යුත් චුම්බකය. නේද? මේකේ කොයිල් කම්බි ඔතලනේ තියෙන්නේ තඹ කම්බි. මේ විදිහට තඹ කම්බි ඔතල 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 විද්‍යුත් චුම්බකය හදාගෙන තියෙන්නේ ඒක ඔයාලා දන්නවා. නේද? හරි. මේ නිල් පාටින් පෙන්නන්නේ තඹ කම්බියේ එක කොනක්. එක කොනක් කොහාටද යන්න ඕන? වියලි කෝෂයේ එක පැත්තකට යන්න ඕනේ. ඒ පැත්ත ස්ථිරවම ඒ පැත්තට අලවලා තියමු අපි. පැහැදිලිද? ස්ථිරවම අලවලා තියන. ඔව් මේ අනිත් පැත්ත. මේ තඹ කම්බිය අනිත් පැත්ත ඒක යන්න ඕන වියලි කෝෂයේ මේ පැත්තටනේ නේද? එතන අලවන්නේ නැහැ. එතන අලවන්නේ නැහැ. අපි හිතමු මේක තව මේ ලී පාටිය තව දිගයි කියලා නේද? ඕනම් මෙතනින් අල්ලන්න පුළුවන්. අතින් අල්ලන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. Right. ඔව් මේ තියෙන්නේ මොකද පුතේ? විද්‍යුත් චුම්බකය. හරි ඔයාලා ලිය ඇඳ ගන්න දැන්. මේ තියෙන තඹ කම්බි. මේ ලී පාටිය. දැන් මොකද වෙන්නේ? දැන් මෙතන ධනාත්මයට සම්බන්ධ වෙලානේ තියෙන්නේ. දැන් මේක චුම්බකයක් වෙලා තියෙන්නේ නේද? දැන් ඕනනම් මේකට පොඩි පොඩි යකඩ යන වගේ දේවල් ආකර්ෂණය කරගන්න පුළුවන්. නේ? මෙතන සම්බන්ධ නොවුන ගමන් අපිට මෙන්න මේක සම්බන්ධය නැහැ නිකන් තියෙන්නේ. සම්බන්ධ කළ නැහැ. එතකොට මේක චුම්බකයක් වෙනවද? විද්‍යුත් චුම්බකය එතකොට චුම්බකයක්ද? නැහැ. නෑ එතකොට අර ඇන ටික ආයිමත් හැලෙනවා බිමට හැලෙනවා. නේද? Tamanට ඕන තැනකට හලන්න පුළුවන් නේ. පොඩි සෙල්ලම් බඩුවක් වගේ මේක. Tamanට අවශ්‍ය තැනකට හලන්න පුළුවන්. නැවත මේක සම්බන්ධ වුණාම නැවත යකඩ කැබලි චූටි චූටි දේවල් නේ. පොඩි තින්ට සැන ඇමුණු කටු වගේ දේවල් මේකට අලව ගන්න පුළුවන්. ආකර්ෂණය කර ගන්න පුළුවන්. ආයිම තමන්ට ඕන තැනක ගිහිල්ලා හලන්නත් පුළුවන්. නේද? විදුලිය විසන්දි කරාම හැලෙනවා. සෙල්ලම් බඩුවක්. නේ? ඉතින් මේක ඕන තව මේක නිකන් අර පොඩි ඇටවුමක් විතරයි. මේක ඔයාලට වැඩි දියුණු කරලා පොඩි දොඹකරයක් විදියට හදන්නත් පුළුවන්. මේවට රෝද දාලා නේ මේක ස්ථිරවම මේ වියලි කෝෂය ස්ථිරවම සවි කරලා නේද?
ඒ වාහනේ ස්ථිර තැනක සවි කරන නේ මෙතන ස්විච් එකක් දාලා නේද ස්විච් එකක් හදන්නත් ඔයාලා දන්නවනේ ස්විච් එකක් දාලා ඊසතිය අපි ඉගෙන ගත්ත ස්විච් එකක් හදන්න නේද ඔව් මේක දොමු ක්‍රයක් විදිහට නිර්මාණය කරන්න පුළුවන් පුළුවන් නේද පුළුවන්ද සඳුපම පුළුවන් සර් ඔව් දොඹකරයක් විදිහට හදා ගන්න සර් ඒක තමයි මේක සරලව මම දුන්නු හරි ඉතින් පුතේ මේ පාඩමේ තව එක පොඩි වැඩක් තියෙනවා තව එක ක්‍රියාකාරකමක් තියෙනවා ඒක මම ඔයාලා WhatsApp එකට දාන්නම් හෙට දවස එනම් අපි මේවට වැය කරමු නේද හෙට සහ අනිද්දා දවස් අපි මේවා හදන්න මේවා ෆොටෝස් මට එවන්න හදලා අඩුම තරමේ දෙකක්වත් හදන්න ඕන පැහැදිලිද ඔන්න වැඩ තියෙනවා ගොඩක් සිලබස් එක අවසන් කරන්න නම් ඔයාලත් මහන්සි වෙන්න ඕන මාත් මහන්සි වෙන්න ඕන නේද එතකොට මොන හරි ගැටලුවක් තියෙනවා නම් මගේ WhatsApp එකෙන් අහන්න මෙතෙන්ට මොකද කරන්න ඕන නේද හදනකොට මොන හරි ගැටලුවක් ආවොත් එහෙම වුණොත් මම ඒ වෙලේ දැක්කොත් මම උත්තර දෙන්නම් හොඳේ හොඳයි එහෙනම් අපි අද පාඩම මෙතනින් අවසන් කරමු